පෙළගහගෙනනම් විද්‍යුතය කියන පාඩම. එතකොට ඒකේ පාඩමේ පෙළ පොතේ 20 කීවෙනි පිටුවේ 20 හතරවෙනි පිටුවේ උඩම තියෙනවා ක්‍රියාකාරකම 10.5. හරි? ක්‍රියාකාරකම 10.5 ඔන්න ඒ සර්කිට් එකේ අපිට කියනවා ස්විච් සෙට් කරන්නලු අපිට මේ බල්බ් පත්තු කරගන්න එක එක අවස්ථාවන් වලට. හරිද? එතකොට ඇඳගම ඉස්සලම අපිට දීලා තියෙන සර්කිට් එක දීලා තියෙන සර්කිට් එක ඇඳගෙන අපි ඔක්කොම එකතු වෙලා හදමු එක කොහොමද කරන්න කියලා. හරි. දීලා තියෙන සර්කිට් එකේ ධනාග්‍රය කොයි පැත්තේ දීලා තියෙන්නේ? හරි. මා දින සංකේත වලින් ඈ ලේසියෙන් අපි बैटरी हाथ दाल सिद्धि अभीट मुखद करके මොනවාද ත්‍රී පාට් එකක් ලියාගම් මුලින්ම තියෙන මොන පාටද රතු කොළ සහ නිල් රතු කොළ සහ රතු කොළ සහ නිල් ඕම් බල් තුනක් තියෙනවා රතු කොළ සහ නිල් හරි මුලින්ම අපිට කියනවා මෙන්න මේ සර්කිට් එකේ හරි මෙන්න මේ සර්කිට් එකේ නිල් LED පමණක් දැල්වීමට රතු LED පමණක් දැල්වීමට කොළ LED පමණක් දැල්වීමට හරි මේ තුන් දෙනා වෙන වෙනම දැල්වන්න මේ තුන් දෙනා වෙන වෙනම දැල්වන්න ස්විච් තුනක් දාන්න කියලා මම මේවා නම් කරන්න A B C D E F G H ඔන්නම නම් කරන්න හරි දැන් කියනවා මුලින්ම රතු පාට බල්බ් ටික වෙනම දැල්වන්න ඕන. හරි? කොළ පාට බල්බ් ටික වෙනම දැල්වන්න ඕන. නිල් පාට බල්බ් ටික වෙනම දැල්වන්න. එතකොට ඒ එක එක කෙනාට වෙන වෙනම ස්විච් තියෙන්න ඕන. හරි? වෙන වෙනම ස්විච් දාන්න කියලා කියනවා මේ එක එක කෙනා වෙන වෙනම දැල්වන්න. එතකොට ඔයාලා හිතන්න ඕන රතු පාට එක්කෙනා දැල්වන්න නම් රතු පාට LED බල්බ දැල්වන්න නම් හරි? එයාලා විතරක් දැල්වන්න නම් හරි? මොකද වෙන්න ඕන මේ අනිත් දෙන්නට කරන්ට් එක යන එක නතර වෙන්න ඕන නේද මෙතනින් මේන කරන්ට් එක මෙහෙම එන කරන්ට් එක මෙහෙම එන කරන්ට් එක මේ අනිත් ඒවට යන එක මොකද වෙන්න ඕන නතර වෙන්න ඕන හරි අනිත් ඒවට යන එක නතර වෙන්න ඕන හරි එතකොට මේවට කරන්ට් එක යන එක නතර කරන්න මේ බල්බ වලට කරන්ට් එක යන එක නතර කරන්න මොකද අපිට කරන්න පුළුවන් මේ බල්බ වලට කරන්ට් ගණනගෙන අතර කරන්න මොකද්ද අපිට කරන්න පුළුවන් ස්විච් දානවා ස්විච් දානවා කොහෙද ස්විච් දාන්නේ චරි බල්බ වලට බල්බ වලට කියන්න මට GH ටද EF ටද CD ටද AB ටද දාන්න ඕන ස්විච් GH EF CD CD GH EF CD හරි ඔන්න යා කියපු විදිහට මම මේ දැන් එක ස්විච් එකක් දානවා මෙතන සල් ස්විච් එකක් දානවා මෙතන සල් ස්විච් එකක් දාන්න හොඳයි මම මේක නම් කරන්න මේක S1 ස්විච් එක මේක S2 ස්විච් එක මේක S3 ස්විච් එක හරි හොඳයි මම දැන් අහන්නේ මට දල්වන්න ඕන
රතුපාට බල්බ විතරයි රතුපාට බල්බ විතරයි හරි දැන් විතර කියන්න රතුපාට බල්බ විතරක් දැල්වන්න ඕන නම් කොයි ස්විච්ද ඔන් කරලා තියෙන්න ඕන කොයි ස්විච්ද ස්විච්ද ඔෆ් කරලා තියෙන්න ඕන නිල්පාට බල්බ විතරක් දැල්වන්න ඕන නම් ඒකේ ස්විච් එක ඔන් කරනවා. එතකොට ඒක හරහා කරන්ට් එක යනවා. හැබැයි මේවා දැල්වෙන්න බෑනේ. ඒවා හරහා කරන්ට් කියන්නේ නැති වෙන්න නම් ඒවා ඔන් කරලා තියෙන්න ඕනේ. එතකොට ඒවා හරහා කරන්ට් කියන්නේ ඒවා දැල්වෙන්නේ නැහැ. මේක විතරක් දැල්දෙනවා. ඒක සරල දෙයක්නේ. බල්බ තුන පාට තුන වෙන වෙනම දැල්වනවා කියන්නේ. හරි. ඊළඟට අහනවා හරි. නිල් හා කොළ LED නිල් සහ කොළ LED දෙකම එකවර දැල්වන්න පුළුවන් ස්විච් එකක් දාන්න. මේ දෙන්නම එකවර දැල්වන්න පුළුවන් ස්විච් එකක් දාන්න. ඔයිට ස්විච් එක දාන්න ඕන. EC අතරට EC අතරට මෙතෙන්ද? මෙතිම දාර කියන මෙතෙන්ද දාන්න ඕනලු. අනිත් අය මොකද කියන්නේ? මේ දෙන්න විතරක් දැල්වන්න ස්විච් එක දාන්න ඕනේ මෙතෙන්නේ කියලා කියන net meme අදාර. අනිත් අය මොකද කියන්නේ? හරිද වැරදිද? සර් මේ LED bulb එක මේ තියෙන volt ගාන කීයද? LED bulb එක තියෙන volt ගාන කියලා කියන්න බෑ. ඒක වෙනස් වෙනවා කවුද මේ කවුද අපේ චරිත නේද අහන්නේ. ඒක නේද සිලිකන් වලින් හැදිලා තියෙනවා නම් දශම 3ට වඩා කරන්ට් එකක් දුන්න ගමන් යාව දැල් වෙනවා දශම වෝල්ට් දශම 3ට වඩා කරන්ට් එකක් LED නම් දශම 3 ඔව් දශම 3 වෙන්න ඕන හරි වශම 3ට වඩා දුන්න ගමන් යාව දැල් වෙනවා දැල් වෙනවා කියන්නක බලන්න මෙතෙන්ද දාන්න ඕන කියලා net meme අදාරා එක හරිද වැරදිද දැන් හිතන්න හරි මොකද්ද අපි හිතන්න ඕන අපිට කියන්නේ මේ දෙන්න විතරක් දැල්වන්න නම් එතකොට ඒ දෙන්න විතරක් දැල්වන්න නම් මොකද වෙන්න ඕන ඒ දෙන්න හරහා එකවර කරන්ට් එක යවන එක නතර කරන්න පාලනය කරන්න ස්විච් එකක් තියෙන්න ඕන එතකොට ඒ දෙන්න හරහා එකවර කරන්ට් එක යන්න පාලනය කරන ස්විච් එක තියෙන දැන් හරිද ඔය දැන්න තැන බලන්න සමිත GE තැනට දාන්න GE අතරට දාන්න ස්විච් එක අතරට GE අතරට තව netti madara sure de metana sure mada naha sir sure nedda ayyo kavisha devmini ambulu gala mokada kiyanne හරි දෙය රෙදිද නෙත්ම දාරගෙන මෙතෙන්ද දාන්න ඕනිලු සමිත කියන මෙතෙන්ද දාන්න ඕනිලු හදන්න ඕන මේ සර්කිට් එකෙන් දහම් දහම් මොකද කියන්නේ නෝ අයිඩියා උඩදක පත්වන්න විතරද ඈ උඩදක පත්වන්න විතරද ඔව් මේ දෙක විතරක් පත්වෙ ඉන්න ඕන සීකේ කෙලවරට මෙතෙන්ද 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 සී උඩ මෙතන මෙහෙම C
सी ये कुर्ती नहीं देंड मितेन मैंने मितेन ना हरी तेरे दे मैं मितेन दे मैं तेकाई नहीं वायर के मैं मितेन हरी हरी कुआं नहीं चाहे मंदिरा मंदिरा मुझे देखा था नहीं ते मंदिरा हरी हाँ सिद्धि किया ना दें मुकाद्दे वेन्नो ना मंदिरा खता कराना ना हरी मुकाद्दे वेन्नो ना अभी पात्तु कराने यानी मैं उड़ती है ना बाल्ब देखा भी बाल्ब सेट देखे तेरा ईजी आता रहता हरी उड़ती है ना बाल्ब सेट देखे भी तेरा ये पात्तु कराना ना अभी ये देखे क्या वाला पात्तु कराना तो ये සලාම එක පත් වෙලා නැති අවස්ථාවක් තියෙන්න ඕන පත් වෙන අවස්ථාවක් තියෙන්න ඕන ඒ දෙකේ කියන්නේ ඒ දෙක එකවර පත් කරන්න ඒ දෙකට කරන්ට් එක යන තැන පාලනය කරන්න ඕන බලන්න ඒ දෙකෙන් පොදිය කරන්ට් එක යන තැන මොකද මෙන්න මෙතන මෙතන ස්විච් එක දැම්මොත් මෙතන ස්විච් එකක් දැම්ම කියන්නකෝ මෙතන ස්විච් එකක් දාලා මෙයා ඔන් ඔෆ් කරොත් එහෙම හරි එතකොට කරන්ට් එක යන්නේ මෙයා හරහා විතරයි මෙයා හරහා යන කරන්ට් එක තමයි මෙතන පාලනය වෙන්නේ හැබැයි दलवा अबे अनिवार्य रातु एक ऑफ कर ला तीन नो तो रातु एक ऑफ कराने स्विच का कहते ना तीन नो अरे तेरे नाने मेका मितेन अनिवार्य स्विच का तीन मेका अन्नू ना कमा मेको ऑफ पिला दी थी दम में आतु देखा टम खारंट के आने हैं मैं आते दीजे खारंट के आने नहीं मैं आते दीजे खारंट के आने नहीं क्या ने स्विच दलवेन ने बल्ब दलवेन ने अरे एलईडी दलवेन ने इट पास मुकेद कराने अभी इट पास अभी मितेन स्विच का ऑन कर बहा मैं देखा टम खारंट के आने वा හරි මේ දෙකටම කරන්ට් එක යනවා සහ මේ ඔෆ් කරද්දි මෙයාට කරන්ට් එක යන්නේ. එතකොට මෙයා ඔෆ් වෙලා මේ දෙන්න දැල් වෙනවා. තේරුණා චමිත? ඔව් සර්. ඔව්. හරි අය මේ විදිහට බලන්න ඕනේ. කියන්නේ ස්විච් එකකින් කරන්නේ මොකද්ද? ස්විච් එකකින් කරන්නේ කරන්ට් එක යන එන එක නතර කරන එක, කරන්ට් එක යවන එක නතර කරන එක. හරි. එතකොට මේ දෙකම එකවර දැල්වන්න ඕනේ කියන එකේ තේරුම මොකද්ද? මේ දෙකටම එකවර කරන්ට් එක යවන්න ඕනේ. එතකොට මේ දෙකටම එකවර කරන්ට් එක යවන්න මෙතනින් තමයි ස්විච් එකක් දාලා පාලනය කරන්න ඕන. හරි හොඳයි. ඔයාලා ක්‍රියාකාරකම කියලා ලියලා තියෙන. හරි. මේ සර්කිට් එක අඳින්න ඕන ලස්සනට පිළිවෙලට. හරිද? මේ සර්කිට් එක ලස්සනට පිළිවෙලට අඳින්න ඕන. හරිද? එතකොට සලාම අඳින්න එහෙම LED ටික. මොනා ස්විච් තියෙන්නේ නිල් කොළ සහ රතු නේ කොළ නැති නිසා කළු පාටින් අමින්නා
හරි. දැන් ස්විච් දාන්න ඕනේ. ඒ ටික ලොක් කොට අඳින්න මේ අත. මන් නිකන් අමතර ප්‍රශ්නයක් අහන්න. අමතර ප්‍රශ්නයක් උත්තර දෙන්න හිතලා මං අහනවා ඔයාලගේ. හරි. මේ බල්බ තුනම එකවර ඔන් කරන්නයි ඔෆ් කරන්නයි ස්විච් එක කොතෙන්ද දාන්න ඕන? බල්බ තුනම එකවර ඔන් කරන්න සහ ඔෆ් කරන්න. බැටරි තියෙන තැනට. බැටරි තියෙන තැනට. පැහැදිලි නේ? මෙන්න මෙතන දාපුවා. බැටරි තියෙන තැන. ඔව්. හරි. ස්විච් එක ඔන් කරපුවාම බල්බ එකකටවත් කරන්ට් ඕෆ් සෝරි ස්විච් එක ඕෆ් කරපුවාම බල්බ එකකටවත් කරන්ට් එක ඔන් කරපුවම ඔක්කොටම කරන්ට් එක යනවා හොඳයි හරි ස්විච් එකක් දාමු අපි S1 S2 කියලා නම් කරලා හරිද යම් කරන්න මෙයා S1 S2 S3 S4 S1 S2 A3 S3 සහ S4 හරි හඳගත්තද? නැස. හඳගන්න. නිර්මලි තේරුණා නේද? නිර්මලි? ඔව් සර්. ආ හරි. ඉත ගයේෂට මොකද උනේ? ගයේෂ පන්තියේ ඉන්නේ නේ. ගණිතේ පන්තියවද ගයේෂා? ඉඳගෙන කියන්නේ ඉක්මනට මේවා නම් කරන්න ළමයි මේ බල්බ වල ආ හරි බල්බ වල පාට වල නම් කරන්නේ ඔයාලා පාට කරා නම් අවුලන්නේ මේක රතු මේවා කොළ මේවා නිල් කරාස හරි. හොඳයි. ලියන්න. යටි ලියන්න රෝම ඉලක්කම් ඒක අපිට කියලා තියෙන දියාලා පිළිවෙල. හරි. ලියන්න. රතු LED රතු LED රතු LED පමනක් දැල්වීමට රතු LED පමනක් දැල්වීමට රතු LED පමනක් දැල්වීමට රතු LED
පමණක් දැල්වීමට හා ලියන්න කොයි ස්විච් ද ඔන් කරන්න ඕන කොයි ස්විච් ද ඕෆ් කරන්න ඕන දැන් මේකේ නම් කෙලින්ම ලියන්න පුළුවන් එක ස්විච් ස්විච් දෙකයි ලියන්න ඕන රතු LED පමණක් දැල්වන්න මේ සර්කිට් එකේ කොයි ස්විච් ද ඔන් කරන්න ඕන කොයි ස්විච් ද ඕෆ් කරන්න ඕන කියලා ලියන්න ඉක්මනට බලලා लियान ने तो अन पोते ओ पोते लियान रातू एलईडी पामरात दाल ली मरी के लियान ना एस वन स्विच है व्यूर्त करान ना व्यूर्त करान ना सांगूर्त करान व्यूर्त क्या ना ऑन द ऑफ द व्यूर्त के लिए क्या ना ऑफ ऑफ व्यूर्त के लिए क्या ना ऑफ व्यूर्त है सांगूर्त के लिए लियान ලියවද ෂෝට් ඇන් ස්විච් මෙතඩ් එකක් තියෙනවා මෑ දුර හිතන්න ඕනේ නෑ ස්විච් දෙකකින් වැඩේ කරන්න පුළුවන් බලමු කවුද වැඩේ කරපු මිනිසයා කියලා කාටද කියන්න පුළුවන් සර් මේකයි මේකයි ඕෆ් කරලා මේක ගන්න හරි කියලා රතු පාට එක ඔන් කරන්න F1 ස්විච් එක ඔන් කරලා ඔව් S2 S3 F इस तूने स्विच देखा मैं ऑफ करूँगा ऑफ कराना ना हरि तवा वो ये तने स्विच तूना को तेरे आप आविष्ट कर लती है ना स्विच देखने में डे कराने पुलो कहो दे लीजिए स्विच देखने एस वन स्विच को एस वन ऑफ करेला एस फोर ऑफ कराना वा आ हरि दिन ना मैं कीवा एस वन स्विच का बगान चारी हरि एस वन ने का ऑन करा एस वन ने का ऑन करा क्या ना मुका देखे दिखे कराने क्या ना वैके ना वैके दैल में ना S4 එක ඕෆ් කරා කියලා කියන්නේ මේකට කරන්ට් ගන්නෙත් නෑ මේකට කරන්ට් ගන්නෙත් නෑ සරලයි සිද්ධිය නේ S4 එක ඕෆ් කරා කියලා කියන්නේ මේකට කරන්ට් ගන්නෙත් නෑ මේකට කරන්ට් ගන්නෙත් නෑ එතකොට මේක ඕෆ් කරව ගමන් ඒ දෙකම ඕෆ් වෙනවා මේක විතර දැල් වෙනවා S1 එක ඔන් කරපුවාම හරි ඒක පළවෙනි එක ඊළඟ ලියන්න ඊළඟ එක ඊළඟ එක ලියන්න රතු LED ඉන්න පස්සේ ලියන්න කොළ LED පමණක් දැල්වීමට කොළ LED පමණක් දැල්වීමට කොළ LED පමණක් දැල්වීමට මොකද කරන්න ඕන බලන්න ඒක බලන්න ඒක ස්විච් දෙකකින් වැඩේ කරන්න බෑ කොළ LED පමණක් දැල්වීමට ඒකට ස්විච් 1 2 3 4 මොන කොළ LED පමණක් දැල්වීමට කවුද කියන්නේ? නෑ කියන්නේ කිමද? S2 on. ඔව්. S1 off. ඔව්. S3 off. S3 off. S4 එක? S4 කරලා මේ. S S स्विच ऑफ कर ला एस वन ऑफ कर ला एस थ्री वितरक कौन करना एस टू वितरक कौन करते हैं मैं हाँ हाँ रिताव हरी
කවදාදීස කීපිතර කරමු මේක ඔෆ් අවුලන්න එක දිග කරන්ට් එක යන එක දැල් වෙන්නේ මේකත් ඔෆ් මේක අවුලන්න එක දිග කරන්ට් එක යන එක දැල් වෙන්නේ මේක ඔන් මේක ඔන් මේක ඔන් වුණාට මේක ඔන් වුණාට මේකට කරන්ට් එක එනවද මේ ස්විච් එක ඔෆ් නා අදීෂා මේ ස්විච් එක ඔෆ් නම් මේකට කරන්ට් එක යනවද අදීෂා නෑ නේද නෑ නෑ නේ එතකොට මේ F F S4 ස්විච් එකයි S2 ස්විච් එකයි දෙකම ඔන් කරොත් තමයි ඒකට කරන්ට් එක යන්නේ මේ දෙක ඔෆ් කරලා මේ දෙක ඔෆ් කරලා මේ දෙකම ඔන් කරොත් තමයි මේක හරහා කරන්ට් එක යන්නේ ඔව් S2 on S2 and S S2 සහ S4 on හරි S1 සහ S3 off හරි ඊළඟ බලන්න නිල් නිල් LED පමණක් දැල්වීමට නිල් LED පමණක් දැල්වීමට නිල් LED පමණක් දැල්වීමට අලිය කොයි ස්විච් ද ඔන් කොයි ස්විච් ද ඔෆ් කිය කියලා කියන්න ඕනේ නිල් LED විතරක් දැල්වන්න S2 off, S1 off, S4 on, S3 on. S3 on. Right. Very good. Kavisha. Neil. Oh, can Sami? Neil part LED එක දැල්වන්න S. 3 S3 S4 සංවෘත කරනවා S1 S2 විවෘත කරනවා විවෘත කරනවා very good ආ දැන් ඔන්න ඇල්ලීලා තියෙනවා වැඩේනේ හරි S3 එක ඔන් කරනවා S3 එක දල්වන්න ඕන කියලා කියන්නේ මේක දිගේ කරන්ට් එක යන්න ඕනේ එතකොට ඒ පාර බලන්න ඒක දිගේ කරන්ට් එක යන්න මේ ස්විච් එක ඔන් කරන්න ඕන මේ ස්විච් එක ඔන් කරන්න ඕන ඒක දිගේ කරන්ට් එක යනවා එතකොට මේ ස්විච් දෙකම ඕෆ් වෙන්න ඕන හරි Again, S4, S3 දෙන්න on වෙනවනේ, S1, S2 දෙන්න off වෙන්න ඕන. හරි. හොඳයි. ඊට පස්සේ ලියන්න කොළ සහ නිල් LED පමණක් දැල්වීමට. කොළ සහ නිල් LED පමණක් එකවර දැල්වීමට. කොළ සහ නිල් LED පමණක් එකවර දැල්වීමට. You want on cube? S3, S2, S4 switch on kare, S1 switch off kare. No. That. Anita. S4 on, S3 on, S2 on, S1 off. Off. Adisha? S1 off, S4 on. Hari? S2 on, S3 on. S3 on. Oh, very good. Hari? And me dekama... මෙයා වෙන්න ඕනේ එතකොට මේ දෙකම එකවර දැල්වෙන්න අනිවාර්යයෙන් මේ ස්විච් එක ඔන් වෙන්න ඕන මේකත් ඔන් වෙන්න ඕන මේකත් ඔන් වෙන්න ඕන එතකොට මේ තුන් දෙනාම ඔන් වෙන වෙලාවට මේ දෙක දැල්වෙනවා මේක දැල්වෙන්නේ නැහැ සර්කිට් එක හදන්න ඕන ගෙදරදී හරි සර්කිට් එක ගෙදරදී හදන්න try කරන්න ස්විච් හතරක් ඕන හරි ඔය සර්කිට් එක හදන්න ඕනේද ඔව් සර්කිට් එක හදන්න try කරන්න හරි ඒ කියන්නේ මේවා දැන් අපි විද්‍යාව ඉගෙන ගත්තට විතරක් තේරුමක් නැහැනේ නිකන් තියරි විතරක් ඔලුවට දාන්න තේරුම නැහැ practically use කරන්න පුළුවන් දැන් ඔය ලොකුවටම තියෙන ප්‍රශ්නයක් තමයි ළමයි 11 වසරට ගියත් 10 වසරට ගියත් ළමයින්ට ධාරා විද්‍යුතය කියන පාඩම හරි අපහසුයි. ඒ කියන්නේ මේ වෙනද විද්‍යුතය ගැන ඉගෙන ගන්න පාඩම් අපහසුයි. ඇයි?
අර තියරි එක විතරනේ වැඩ කරන්නේ තියරි විතරයි මූලධර්ම විතරයි පළපත බලන ඉගෙන ගන්නවා විතරයි ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැහැ එහෙම නෙමෙයි ඒක කරලා බලන්න ඕනේ ඇත්තට මේ කියන විදිහට සර්කිට් එකක් හදන්න පුළුවන්ද ඒකට තමයි තේරෙන්නේ ආ මේක දිගේ කරන්ට් එක යනවා හරි හැම වෙලේම සර්කිට් එකක් අඳින්න කලින් මොකද කරන්නේ ඉස්සලා මේකේ ඩයග්‍රෑම් එක අඳින්න ඕනේ පරිපථ සටහන අඳින්න ඕනේ ඇඳලා ස්විච් බලන්නේ මොනවද LED දාන්නේ මොනවද වෝල්ට් කීයේ බැටරිය අර ගන්නවද මෙතෙන් කියලා බලලා ඊට පස්සේ අපි මේක සර්කිට් එක හදන්න ඕන. ඒකට අපිට පුළුවන් එක එක වැඩ කරලා බලන්න. සරල පරිපථ නිර්මාණය කරලා බලන්න. හරි. අපිට වඩා ඉස්සරහට දෙට ඔයාලට යන්න පුළුවන්. අපිට වඩා ඉස්සරහට. හරි. ඒ හින්දා ඒක කරලා බලන්න ඕන. හොඳයි. එතකොට ඔන්න ඔතනින් ඒ පරිපථය ගැන කතා කරනකොට සිවර වෙනවා. විනාඩි 40ක් 20ක් අපි පරිපථය ගැන කතා කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ළමයි අපි ඊට පස්සේ අපිට කතා කරන්න ඉන්නේ ධාරා පාලන උපාංග ගැන. හරි. ධාරා පාලන උපාංග මොනවාද ධාරා පාලන උපාංග මොනවාද ධාරා පාලන උපාංග කියලා කියන්නේ ධාරා පාලන උපාංග කියලා කියන්නේ මෙන්න මේ පරිපතයක් අරහා ගල්න ධාරාව පාලන උපාංගනේ පාලනය කරන උපාංග මෙන්න මේ තියෙන ධාරාව පාලනය කරන උපාංග මොනවාද කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ පැහැදිලිව මේක දිහා බලපුවාම අපිට පුළුවන් ධාරා පාලනය කරන එක උපාංගයක් අඳුරගන්න මොනවාද මෙන්න මේ තියෙන ස්විච් නේ ස්විච් එක ධාරා පාලනය කරනවනේ යවනවා නතර කරනවා යවනවා නතර කරනවා ධාරාව පාලනය කරන උපාංගයක් හරි මෙන්න මේ විදිහට ධාරාව පාලනය කරන උපාංග ටික ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ හොඳයි අපි මීටින් එක ඉවර කරලා එන්ඩ් කරලා එමු ඊළඟ මීටින් එකදී අපි ධාරා පාලන උපාංග ගැන කතා කරමු හරි ඔන්න දැන් අපි කතා කරන මොනා ගැනද ධාරා පාලන උපාංග ගැන හරි ඔයාලත් පෙළපත පෙරලා ගන්න මම ස්ක්‍රීන් ෂෙයා කරන්නේ කොහොමදත් ඔයාලට අවුල් යන නිසා හරි අපි ඔන්න දැන් කතා කරන්න යන්නේ ස්විච් එහෙම නැත්නම් යතුරු ගැන හරි ස්විච් එහෙම නැත්නම් යතුරු ගැන මෙන්න මේව ගැන අපි දැන් කතා කරන්න යන්නේ හරි අපිට ස්විච් කිව්වහම විවිධ වර්ගයේ ස්විච් තියෙනවා ඔන්න දැකලා තියෙන. හරි. අර එහෙම ටික් ගාලා ඔබ නේවා. ඔබ පුහම් බල්බ් එක පත් වෙනවා. ඔබ අත අරපුවාම ආයෙ බල්බ් එක ඔෆ් වෙනවා. හරි. අන්න මේ විදිහ විවිධ ස්විච් වර්ග තියෙනවා. ඔන්න විවිධ ස්විච් වර්ග කීපයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හරි. විවිධ ස්විච් වර්ග කීපයක් ගැන. හොඳයි. මේ මුලින්ම කතා කරමු ටකන යතුර ටැප් කී කියන එක ගැන. හරි ටකන යතුර එහෙම නැත්නම් අපි ඒකට කියනවා ටැප් කී කියලා. හරි. හොඳයි. අඳින්නම් ඒකේ රූප සරහන ඉක්මනටම මට දෙන්න විනාඩියක්. හරි මේක තමයි ටකන යතුරු එහෙම නැත්නම් ටැප් කී කියලා අපි කියන්නේ හරි මේක මොකද්ද ටකන යතුරු එහෙම නැත්නම් ටැප් කී කියලා කියන්නේ මෙන්න මේක හරි එතකොට මේක අපි කරන්නේ මෙන්න මේ දෙපැත්තට අපිට අදාළ පරිපථය අපි සම්බන්ධ කරනවා ස්විච් එකක් පත්තු කරන එක කියන්නේ මෙතන මේක තමයි සරි බල්බ් එක පත්තු කරනවා කියලා ඉතින් මේක තමයි ස්විච් එක ඒ ටකන යතුරු කියන එක හරි බලන්න මේ බල්බය දැල්වෙන්න මොකද වෙන්න ඕන මෙතනින් පටන් ගන්න ධාරා මෙහෙම ගිහිල්ලා මේක හරහා ඕම ගිහිල්ලා ඕම එන්න ඕනද මෙතනත් මේවත් කනෙක්ට් කරලා තියෙන්නේ සම්බන්ධ කරලා තියෙන්නේ මේ භූගත කරලා තියෙන ඒ කියන්නේ මේ ස්විච් එක ඇතුලේ තියෙන වයර් වලින් කම්බි වලින් මේක සම්බන්ධ කරලා තියෙන්නේ හරි එතකොට මෙතනින් මේක එන කරන්ට් එක මෙහෙම මේක දිහේ ගිහිල්ලා මෙතනින් තාම යන්නේ නැහැ ඇයි මෙතනින් මේක බ්ලොක් කරලා තියෙන්නේ මෙතන විවෘතයිනේ මෙතන විවෘතයි එනිසා යාට යන්න බෑ හරි
එතකොට සූන්න දැන් කරන්ට් කියන්නේ කියන්නේ ස්විච් එක ඕෆ්. දැන් මේ වෙලාවේදී ඕෆ්. හරි. මෙතනින් ඇංගිල්ල තියලා තද කරපු ගමන් මෙතන ඇංගිල්ල තියලා තද කරපුවාම මෙයා මොකද වෙන්නේ කියලා මේකත් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා මේක අතනේ අත. සම්බන්ධ වෙනවාම මෙතනින් ගලන ධාරා මෙහෙම මේක දිගේ ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා පරිපතේ ධාරාව ගැලීම සම්පූර්ණ වෙනවා. හරියට චක්‍රයක්. මෙහෙම ගිහිල්ලා මෙහෙම චක්‍රයක් ධාරාව යනවා. ඔන්න ඔය විදිහට තමයි ටකනේ අතුර කියන එක අපි භාවිතා කරන්නේ. ඇඟිල්ල දිලට අද කරපුවාම ස්විච් එක ඔන් වෙනවා. අතාරපුවාම ස්විච් එක ඔෆ් වෙලා ආපහු කරන්ට් එක යන එක මේක දිගේ නතර වෙනවා. ඒක තමයි අපි ටකනේ අතුර කියලා කියන්නේ. හරි? අනේ ටකනේ අතුරෙන් ධාරාව ගමන් කරවන්න හැකියාව තියෙන එක දිශාවකට විතරයි. පාලනය කරන්න පුළුවන් එක දිශාවට ගන්න ධාරාව විතරයි. ඒ නිසා අපි මේකට කියනවා තනිමන් ටකනේ අතුරක් කියලා කියනවා. ඒ කියන්නේ එක දිශාවට ගන්න ධාරාවන් පාලනය කරන්න. ඒ නිසා මේකට අපි කියනවා තනිමන් ටකනේ අතුර කියලා කියනවා. හරිද? තේරුණාද කොහොමද ටකනේ අතුර පාවිච්චි කරන්න කියලා? තේරුණා. තේරුණා. හරි. අපි ඇඟිල්ල තියලා මේක තද කරේ නැත්නම් ස්විච් එක ඕෆ්. ඒ කියන්නේ මේක දිගේ ධාරාව යන්න බෑ. මෙතන හිස් තැනක් විවෘත වෙලා තියෙන නිසා. හරි. ඇඟිල්ල දිහා තද කරාම මේක සංවෘත වෙනවා. සංවෘත වුණාම මෙතනින් සැපයන ධාරා මේක දිගේ මෙන්න මෙහෙම ගමන් කරන ඕක තමයි ටකනේ අතුර කියලා කියන්නේ. හොඳයි. අපි දෙවෙනි ස්විච් එකට යන් දෙවෙනි ස්විච් එක තමයි පේනු යතුර. හරි පේනු යතුර එහෙමත් අපි කියන එක ප්ලග් කී කියලා. ස්විච් එක දෙවෙනි එක පේනු යතුර එහෙමත් නැත්නම් ප්ලග් කී කියලා කියනවා. හරි. ඒකත් මෙන්න මේ විදිය දෙය. එකක් මම අදින්නම්. ඉක්මනටම. අපි දැන් මේ පේනු යතුරු එහෙම දැන් අපි පාවිච්චි කරන්නේ මේ අපි හදන මොනවාද යන්ත්‍ර සූත්‍රලත් මේක පාවිච්චි කරන්නේ අපේ විද්‍යාගාරේ අපි විවිධ පරීක්ෂණ වල අපි මේ පේනු යතුරු පාවිච්චි කරනවා. හරිද මේක තමයි පේනු යතුරු කියලා කියන්නේ. හරි පේනු යතුරු කියලා කියන්නේ මෙන්න මේක. හරි මේක දෙපැත්තට මෙහෙමයි වයර් එක සෙට් කරනවා. මේක මේ කූරු දෙකට අපිට අදාළ සර්කිට් එකේ වයර් එක අපි සෙට් කරනවාම තියෙනවා. හරි දැන් බලන්න මෙතනින් එන ධාරා මෙහෙම ගිහිල්ලා මේ කම්බියට ගිහිල්ලා ලෝහේ කුට්ටියට ගිහිල්ලා හැබැයි ඊළඟ ලෝහ කුට්ටියට පනින්න බෑ. ඇයි පනින්න බැරි? ධාරාවට ඊළඟ කුටි ලෝහ කුටි යන්න බැරියයි. හා මෙතනින් මේ වයර් එක දිග යන ධාරාව මේ කම්බියට ගිහිලා මේ ලෝහ කුටි ඇතුළට ගියපහම මේ ලෝහ කුටියට ධාරාව ගමන් කරන්න බැරියයි. පේනු කුර නැති හින්ද? පේනු කුර නැති හින්දා අපි මේක දිහා බලපහම මේක මැද මොකද්ද තියෙන්නේ මේ? හිදසක් තියෙනවා. හිදසක්. ඔව්. එහෙද? හිදසක් මේක විවෘතයි ඒ නිසා. හරි. දැන් එතකොට මේක හර මේක මැද්දට අපි දානවා ඒ නිසා මොකක්ද? පේනු කූර කියන එක. මෙන්න මෙහෙම ඉස්සරට තියෙන කූරක් මේක. පේනු කූර කියන එක මේක ඇතුළ අපි කොහොමද දාන්නේ? එතකොට මොකද වෙන්නේ? මේ දෙන්න සම්බන්ධ වෙනවා. දැන් මේ දෙන්න සම්බන්ධ නැහැ නේ ඩිස්කනෙක්ට් නේ. මේ දෙන්න අතර සම්බන්ධතාවයක් නැහැ. එහෙම තිබ්බා මේක නැති පේනු කූර නැතිකොට හරි. පේනු කූර නැතිකොට මෙයාලා අතර සම්බන්ධතාවයක් නැහැ. ඒවා එයාලා දුරස්තයි. මතර හිදසක් තියෙනවා. හැබැයි පේනු කූර දාලා මේ මැද්දට මේ දෙන්නම මොකද කරන්නේ? මේ දෙන්නා මෙහෙම සම්බන්ධ කරන පේනු කූර කියලා කියන්නේ මෙන්න මෙහෙම කූරක්. මේ කූර ගිහිලා මේක ඇතුළේ මෙහෙම දානවා නේ දානවා වගේ. එතකොට ඔන්න පරිපතය සම්පූර්ණ වෙලා මේක හරහා ධාරාව ගලීමෙන් බල්බය වූ අදාළ දේ ක්‍රියාත්මක කරගන්න අපිට පුළුවන්. ඒකට මේක තමයි අපි කියන්නේ පේනු යතුරු කියලා. හරි පේනු යතුරු එහෙම නැත්තම් ප්ලග් කී කියලා කියන්නේ මෙන්න මේක. තේරුණාද?
පේන වතුර සහ ඩකන වතුර ගැන නැද්ද? සමිත තේරුණ නැද්ද? තේරුණා සර්. හරි. හොඳයි. මාත්‍රිකාව දාගන්න හැමෝම ධාරා පාලන උපාංග. මාත්‍රිකාව දාන්න හැමෝම ධාරා පාලන උපාංග. හරි ධාරා පාලන උපාංග එයාට තේලියන්න පළවෙනි තල් ලකුණ දාලා පළවෙනි තල් ලකුණ දාලා ලියන්න පරිපතයක් සකස් කිරීමෙන් පසුව පරිපතයක් සකස් කිරීමෙන් පසුව පරිපතයක් සකස් කිරීමෙන් පසුව ඒවා හරහා පරිපතේ ඉන්න පරිපත සකස් කිරීමෙන් පසුව පරිපතය හරහා පරිපතය හරහා ගලන ධාරාව භාවිත කිරීමට පාලනය කිරීමට ගලන ධාරාව පාලනය කිරීමට ධාරාව පාලනය කිරීමට පහත උපකරණ භාවිත කරයි පහත උපකරණ භාවිත කරයි යන්න එක පළවෙනි එක ස්විච් ස්විච් එලෙරක් යතුරු ස්විච් එහෙම නැත්නම් යතුරු ස්විච් එහෙම නැත්නම් යතුරු දෙක ලියන්න දෙක කියලා දාලා ලියන්න ප්‍රතිරෝධක 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 හරි එක කියලා දාලා මාත්‍රිකාව දාගන්න ස්විච් ඇල ඉරක් යතුරු ස්විච් ඇල ඉරක් යතුරු වර්ග දෙකක් ගැන කතා කරන ධාරා පාලනය කරන මේ කියද්දී ස්විච් ප්‍රතිරෝධකයි මුලින්ම අපි ස්විච් ගැන කතා කරලෙමු යන්න ස්විච් හරි එයාට තියෙන්නේ හරු ලකුණක් දාලා එයාට තියෙන හරු ලකුණක් දාලා ලියන්න පරිපතයක ගලන පරිපතයක ගලන ධාරාව පරිපතයක ගලන ධාරාව සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හෝ සම්පූර්ණයෙන්ම
ගලායෑමට සැලැස්වීමට ගලායෑමට සැලැස්වීමට ස්විච භාවිත කරයි ස්විච භාවිත කරයි තේරුණානි ස්විච් එකකින් කරන්නේ මොකද්ද එක්ක මේක සම්පූර්ණයෙන්ම නතර කරලා දරන්න නැත්නම් සම්පූර්ණයෙන්ම යන්න සලස්සන එක තමයි කරන්නේ ඔය දෙක එකක් තමයි ස්විච් එකකින් කරන්නේ හරි එයන් උදාහරණ කියලා දාලා උදාහරණ වල එක උදාහරණ පළවෙනි එක තකන යතුරු උදාහරණ වල පළවෙනි එක තකන යතුරු හරි තකන යතුරු හැමෝම ළමයි 10 19 රුපියල් අඳින්න ඉඩ තියන්න 10 19 රුපියල් අඳින්න ඉඩ තියන්න හරි මතක් කරලා ස්විච් එක ඇඳලා පරිපථයකුත් මේ විදිහට සම්බන්ධ කරන්න. එතකොට අපිට ලේසි තේරුම් ගන්න. හරි? ඔයාලා දැන් පොතේ තියෙන මෙන්න මේ කළු පාටින් මම ඇඳලා තියෙන කෑල්ල විතරයිනේ. මේ විදිහට පරිපථය සම්බන්ධ කරලා නැහැනේ. ඔයාලා පරිපථයත් මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න. හරි? තේරුණා නේද? මොකක් හරි සරල පරිපථය බල්බ් එකයි බැටරිය වගේ සරල පරිපථය මොකක් හරි සම්බන්ධ කරා. හරිද? ලියන්න රූපය අඳින්න ඉඩ තියලා පහලින් ස්විචයේ P සහ Q ස්විචයේ P සහ Q අග්‍රවලට ස්විචයේ P සහ Q අග්‍රවලට පරිපථය සම්බන්ධ කරනු ලැබේ පරිපථය සම්බන්ධ කරනු ලැබේ හරි ඒකනම් ලියන්න B කෙළවර තද කළ විට එය Y සමග සම්බන්ධ වේ මේ නිසා දිගටම ලියන්න යන්න මේ නිසා පරිපථය සම්පූර්ණ වේ පරිපථය සම්පූර්ණ වේ මේ නිසා පරිපථය සම්පූර්ණ වේ එමගින් මේ නිසා පරිපථය සම්පූර්ණ වේ එමගින් අදාළ පරිපථය ක්‍රියාත්මක වේ. අදාළ පරිපථය ක්‍රියාත්මක වේ.
හරි ඊට පස්සේ ලියන්න තද කළ ඇඟිල්ල ඉවත් කළ විට තද කළ ඇඟිල්ල ඉවත් කළ විට තදකල ඇඟිලි ඉවත් කල විට ලෝහ පතුර එසවීම නිසා තදකල ඇඟිල්ල ඉවත් කල විට ලෝහ පතුර එසවීම නිසා පරිපතය විසන් නැවත විසන්දි වේ පරිපතය නැවත විසන්දි වේ ඔය පළවෙනි උදාහරණය ඔය පළවෙනි උදාහරණය හරි දෙවෙනි උදාහරණය ලියන්න දෙවෙනි උදාහරණය ලියන්න පේනු යතුරු ප්ලග් කී පේනු යතුරු एक रूपे अंदर बाहर परिपति एक अरे रूपे अंदर बाहर परिपति एक कल्याण पीक्यू अग्रवलट पीक्यू अग्रवलट बाहिर परिपतय संबंध कलद बाहिर परिपतय संबंध कलद लोह कुट्टी अतर लोह कुट्टी अतर පවතින හිදැස නිසා ලෝහ කුට්ටි අතර පවතින හිදැස නිසා පරිපතය සම්පූර්ණ නොවේ පරිපතය සම්පූර්ණ නොවේ එම හිදැසට එම හිදැසට එම හිදැසට පේනු කූර දැමූ විට පේනු කූර දැමූ විට පරිපතය සම්පූර්ණ වේ පේනු කූර දැමූ විට පරිපතය සම්පූර්ණ වේ හරි පරිපතය සම්පූර්ණ වේ හරිද ඊළඟට ඔන්න එතන අපි ස්විච් එක ගැන අතුරු ගැන සාකච්ඡා කරලා ඉවරයි ඊළඟට අපි කතා කරන්න ඕන දෙක කියලා මාතෘකාව දාන්න ප්‍රතිරෝධක ගැන ප්‍රතිරෝධක හොඳයි ප්‍රතිරෝධක ළමයි මට කවුරු හරි කියන්න මොකද්ද ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ මොකක් ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද කියලා කියන්න මට ප්‍රතිරෝධය ඔව්
इतनी मदार किए ना अपने हैं ने माय कनेक्शन इज अनस्टेबल मंदिरा क्यों बरा सान्ना के अक्तूलें विद्युत धारा वक गलाया मंडे तीव्र बाधा बाधा वेरी गुड හරි සන්නායක කම්බියක් කරා විද්‍යුත් ධාරාවක් ගමන් කරද්දී ඒකට තියෙන බාධා වලට තමයි ප්‍රතිරෝධය කියන්නේ. ඒකට තේරෙන්නේ නැහැ නේද ඉතින් දන්නේ නැති ළමයි නේද? මම ඇඳලා කියලා දෙන්න. දැන් අපි මේ බැටරියක් තියෙනවා. මේ පරිපථයක් අපි සම්පූර්ණ කරලා තියෙනවා. එතන බල්බයක් තියෙනවා කියන්නේ. මොන හරි තියෙනවා. प्रतिरोधयाक එයාටත් මොකක් කරන්න පිටිනවා බාධාවත් තියෙනවා වාතේ වායු ගෝලයෙන් බාධාවත් තියෙනවා නේද ගස් කොළන් වලින් බාධාව අන්න ඒ විදිහට බාධාවත් තියෙනවා ඒ විදිහටම පරිපථයක මේ සම්බන්ධක කම්බි හරහා දරව ගමන් කරද්දී එයාට අනිත් පැත්තට බාධාවක් තියෙනවා හරිද යම් කිසි බාධාවක් තියෙනවා එතකොට ඔන්නය පරිපථයක සන්නායක කම්බියක් ඔස්සේ ධාරාවක් ගමන් කරද්දී මෙහෙම ධාරාවක් යද්දී ඇතිවන බාධාවට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධය කියලා. එතකොට බල්බ් එකක් හරහා කරන්ට් එකක් යද්දී බාධාවක් නැද්ද? බාධාවක් තියෙනවා. හැබැයි ඒක ඔව් ඒක අඩුයි. බාධාවක් තියෙන මේක අඩුයි. ඒ නිසා තමයි මේක හරහා කරන්ට් එක යන්නේ. මේ වයර් එක කරා යද්දී බාධාවක් නැද්ද? බාධා ප්‍රතිරෝධයක් තියෙනවා. හැබැයි ඒක අඩුයි. ඒ නිසා තමයි මේක හරහා යන්නේ. LED එක හරහා යද්දී නෝ බාධාවක් තියෙනවා. හැබැයි අඩු නිසා ඒක දිගේ කරන්ට් එක යනවා. හැබැයි මෙන්න මෙතන ප්‍රතිරෝධකයකට ආපුවාම මේකට අපි කියන උපකරණය ප්‍රතිරෝධකයක් කියලා. මෙතෙන් ආපුවාම මෙයාගේ බාධාව ගොඩක් වැඩි. මෙයා බාධා වැඩි කට්ටිය. ඒකට අර එන ධාරාව ඉතා අඩු ප්‍රමාණයක් තමයි මෙතනින් එහාට යන්නේ. මෙතනින් එහාට යන්නේ. ඒකට එහෙම බලපුවම ඔයාලට තේරෙනවා මේ හැම උපකරණයකම මොකක් හරි ප්‍රතිරෝධයක්. මොනා හරි ප්‍රතිරෝධයක් මොකක් හරි බාධාවක් හැම විද්‍යුත් උපකරණයකටම තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධය කියන ගුණාංගය විද්‍යුත් ධාරාවට බාධා කිරීම කියන ගුණාංගය පාවිච්චි කරලා පොඩි පොඩි උපකරණ හදලා තියෙනවා. හරි මේවා හදන්නේ ඇයි මේ යන කරන්ට් එක පාලනය කරන්න ධාරාව පාලනය කරන්න ධාරා පාලන උපාංගයක් විදියට. එතකොට ප්‍රතිරෝධයේ වැඩි දෙයක් ගෙනල්ලා තිබ්බොත් යන ධාරාව අපිට අඩු කරන්න පුළුවන්. එයාගේ ප්‍රතිරෝධය තව ටිකක් අඩු කරොත් අපිට යන ධාරාව තව ටිකක් ආය වැඩි කරන්න පුළුවන්. විරෝධය ධාරාව අඩු වැඩි කරන්න පුළුවන්. ඒවල ධාරා පාලනය කරන්න එන්න මේ විදියට ප්‍රතිරෝධක කියන ඒවා අපි භාවිත කරනවා. ප්‍රතිරෝධක කියන ඒවා භාවිත කරන ප්‍රතිරෝධක කියන ඒවා හදන්නේ ප්‍රතිරෝධී ගුණය වැඩි දේවල් වලින්. ප්‍රතිරෝධී ගුණය වැඩි දේවල් කියන්නේ දැන් අපි දන්නවනේ තඹ කම්බිය හරහා විද්‍යුත හොඳට ගමන් කරනවද නැද්ද? තඹ කම්බිය හරහා නෑ නෑ නේ අකෝ තඹහරා ගමන් කරන්නේ නැද්ද ගමන් කරනවා ඕ කම තඹ කියලා කියන්නේ හොඳම විද්‍යුත් සන්නායකයක් හරි තඹහරා විද්‍යුත් ගමන් කරනවා කියන එකේ තේරුම මොකක්ද තඹ වල ප්‍රතිරෝධය වැඩි කියන එකද අඩුයි කියන එකද හොඳට විදුලිය ගමන් කරනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය වැඩිද අඩුයි ප්‍රතිරෝධය අඩුයි අඩුයි පැහැදිලිවම අඩුයි හරි එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් ප්‍රතිරෝධකයක් ඇදුවට වැඩක් නැහැ. ඇයි? ප්‍රතිරෝධය අඩුවිනේ ඒ නිසා එයාගේ පාඩුවේ අයයි කරන්න. හරි. එතකොට මේ වගේ ප්‍රතිරෝධක හදන්න අපි ගන්න ප්‍රතිරෝධයේ වැඩි කට්ටිය. කවුද ප්‍රතිරෝධී වැඩි කට්ටිය? ප්‍රතිරෝධී වැඩි කට්ටිය විදිහට අපිට ඉන්නවා මෙන්න මේ අය. කවුද? කවුද මෙයා? හොඳම උදාහරණ. මේ නික්‍රෝම් සහ මැග්නනී. හරි. නික්‍රෝම් සහ මැග්නනීන් කියන මැංගනීන් කියන දෙන්න මෙයාලගේ ප්‍රතිරෝධය වැඩි. ඒ නිසා මේ නික්‍රෝම් කම්බි සහ මැංගනීන් පාවිච්චි කරලා තමයි අපි මේ මොකද ප්‍රතිරෝධක කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඒකට මෙතනත්
ප්‍රතිරෝධකත් වර්ග හපව කීපයක් තියෙනවා ස්ථීර ප්‍රතිරෝධක විචල්‍ය ප්‍රතිරෝධක ධාරා නියාමක ආලෝක සංවේදී ප්‍රතිරෝධක පෙරසැකසුම් ප්‍රතිරෝධක ඔහොම 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 වර්ග කීපයක් තියෙනවා මොනවාද මේ මොනා කියනවද දන්නේ තේරෙන්නේ නැහැ නෙවෙයි තේරෙන්න ඕන හොඳට හරි තේරෙන්න ඕන හොඳට ඈ අත් බලන්න ප්‍රතිරෝධක කියන එක අපි දැන් දන්නවනේ ඊටස් ප්‍රතිරෝධක කියන එක අපි ඉගෙන ගත්තයින් පස්සේ අපි ඉගෙන ගන්න යනවා ස්ථීර ප්‍රතිරෝධක කියලා කියන්නේ මොනවාද විචල්‍ය ප්‍රතිරෝධක කියන්නේ මොනවාද කියලා විචල්‍ය ප්‍රතිරෝධක කියන්නේ මොනවාද කියලා හරි පැහැදිලිව වචන දෙකේ තේරුම් දෙක තියෙනවා ළමයි හරි ස්ථීර ප්‍රතිරෝධක කියලා කියන්නේ මොනවාද මොනා හරි ස්ථීරයි ස්ථීරයි ඒවනේ වෙනස් වෙන්නේ විචල්‍ය ප්‍රතිරෝධක කියලා කියන්නේ මොනවද? විචල්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ මොකක් හරි ගුණයක් එකේ වෙනස් වෙනවා. තු මොකද්ද මේ වෙනස් වෙන ගුණය? අපි පරිපථයකට ස්ථීර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළොත් ස්ථීර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළොත් මේ ස්ථීර ප්‍රතිරෝධකයෙන් ලබා දෙන ප්‍රතිරෝධී අගය බාධාවේ අගය ඕම් 5යි නම් 5ම තමයි. ප්‍රතිරෝධියගේ ඕම් 5යි නම් 5ම තමයි ඒක ඕම් 10 15 වෙන්නේ නැහැ. ඒ බාධාව අඩු වැඩි කරන්න බෑ. ඒ විදිහම තමයි. හැබැයි විචල්‍ය ප්‍රතිරෝධකයක් එහෙම නෙමෙයි. විචල්‍ය ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරොත් එහෙම පරිපථයකට හරි. චල ප්‍රතිරෝධ සංකේතයක් ගන්න මෙන්න මෙහෙම එක අපි හරසතට ඊතලයක් අඳිනවා. විචලනය කරන්න පුළුවන් කියන එක වෙන්න. හරි. මේ විචල්‍ය ප්‍රතිරෝධක සම්බන්ධ කරපුවාම මෙයාගේ ප්‍රතිරෝධී අග කරන බාධා අපිට අඩු වැඩි කරන්න පුළුවන් බාධා අඩු වැඩි කරලා ප්‍රතිරෝධය අඩු වැඩි කරලා අපිට පුළුවන් මෙයා ගල්න ධාරාව පාලනය කරන්න. ඒ කියන්නේ මෙයා ඕම් 1ට තියන්නත් පුළුවන් 2ට තියන්නත් පුළුවන් 5ට තියන්නත් පුළුවන්. එහෙම අපිට ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධක වලට අපි කියනවා විචල්‍ය ප්‍රතිරෝධක. ප්‍රතිරෝධය වෙනස් කරන්න බෑ ඕම් 5 කිව්වොත් 5ම තමයි. ස්ථීරයි නම් අපි ඒවට කියනවා ස්ථීර ප්‍රතිරෝධක කියලා. ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් නම් විචල්‍ය ප්‍රතිරෝධක. ප්‍රතිරෝධය වෙනස් කරන්න බැරි නම් අපි කියනවා ස්ථීර ප්‍රතිරෝධක කියලා. පැහැදිලිද කියන්න මට? තේරෙනවද මම මේ කියන දේවල්? තේරෙන්නේ නැද්ද කාට? අපහසු විදිහට තේරුම් ගන්න. ප්‍රතිරෝධය කියලා කියන්නේ බාධාව කියන එක තේරුණා නේද? හරි. එතකොට ප්‍රතිරෝධය කියලා කියන්නේ මෙයාට අපි කරන්ට් එකක් යන්න තියෙන බාධාව. එතකොට ඒ බාධාව ඇතිකරන්න අපි හදනවනේ උපාංග. ප්‍රතිරෝධක කියලා අපි උපාංග හදනවා. මේ විදිහට. එතකොට ඒක වර්ග දෙකයි. ප්‍රතිරෝධ අපි බලෙන් දෙන්න එපා කියලා බාධා කරන්න හදන අපි වර්ග දෙකයි. ස්ථීර ප්‍රතිරෝධකයි විචල ප්‍රතිරෝධකයි. අර තියෙන එයාගේ අගය බාධාව වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්න බැරි ඒවා. බාධාව ඕම් 5ම නම් ඕම් 5යි කියලා තියන්න පුළුවන් ඒවා ස්ථීර ඒවා. ආය වෙනස් කරන්න බැරි ඒවට අපි කියන ස්ථීර ප්‍රතිරෝධක කියලා. මේ බාධාව අඩු වැඩි කරන්න පුළුවන් නම් වෙනස් කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා විචල්‍ය ප්‍රතිරෝධක කියලා. හරි. මුදුර වලට දාගන්න. හරි. ස්ථීරයි නම් එයාගේ බාධාව ප්‍රතිරෝධය අපි අර කියන ස්ථීර ප්‍රතිරෝධක කියලා. ප්‍රතිරෝධයේ විචල්‍ය වෙනවා විචලනය වෙනවා නම් අපි ඒකට කියනවා විචල්‍ය ප්‍රතිරෝධක කියලා. දැන් ওই දෙකෝල්ලගෙන අපි වෙන වෙනම සාකච්ඡා කළ යුතුයි. හරිද? මාතෘකාව දැම්මම ප්‍රතිරෝධක කියලා නේද? ලියන්න හැමෝම. ඔව්. ලියන්න තරුවක් දාලා. හරි. තරුවක් දාලා ලියන්න. පරිපතයක් තුලින් සත සන්නායකයක් තුලින් සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යෑමේදී සන්නායකයක් තුලින්
සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යෑමේදී සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යෑමේදී එයට ඇතිවන බාධාව එයට ඇතිවන බාධාව ප්‍රතිරෝධය ලෙස ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි හරි ඊළඟ තලකදා ලියන්න ඊන තලකදා ලියන්න පරිපතයකට පරිපතයකට පරිපතයක ටයන්න කබන් පරිපතයක ප්‍රතිරෝධය වැඩි කිරීම සඳහා ප්‍රතිරෝධය වැඩි කිරීම සඳහා ප්‍රතිරෝධය වැඩි කිරීම සඳහා ප්‍රතිරෝධය නැමැති ගුණාංගය ප්‍රතිරෝධය නැමැති ගුණාංගය භාවිත කර සාදා ඇති උපාංග ප්‍රතිරෝධය නැමැති උපකරණ භාවිත කර සාදා ඇති උපාංග භාවිත කර සාදා ඇති උපාංග ප්‍රතිරෝධක ලෙස ප්‍රතිරෝධක ලෙස ප්‍රතිරෝධක ලෙස හැඳින්වේ ප්‍රතිරෝධක ලෙස හැඳින්වේ හරි ඊළඟ ලියන්න ඊළඟ ලියන්න ප්‍රතිරෝධක සෑදීමට ඉතින් ඉවර වෙයි ඈ කමන්න එළිය ප්‍රතිරෝධක සෑදීමට ප්‍රතිරෝධී ගුණය වැඩි ප්‍රතිරෝධී ගුණය වැඩි නික්‍රෝම් සහ ප්‍රතිරෝධී ගුණය වැඩි නික්‍රෝම් සහ මැංගනීන් අවසාන ලිව්වේ ප්‍රතිරෝධී ගුණය වැඩි නික්‍රෝම් සහ මැංගනීන්
भावित कराई अभी कौन तो वाक्य पटांगाते के लिए क्या नमाटा अदीशा वाक्य कौन तो पटांगाते प्रतिरोधक सैदी मट प्रतिरोधी गुने वर्णी सामेंगनी भावित कराई हरी इलान तालाकुने दाल लिया अंडे इलान तालाकुने दाल लिया अंडे प्रतिरोधक प्रतिरोधक वर्ग देख की प्रतिरोधक वर्ग देख की स्थिर प्रतिरोधक स्थिर प्रतिरोधक देखलियन्न विचाल्य प्रतिरोधक एक स्थिर प्रतिरोधक देख विचाल्य प्रतिरोधक अरे अनुमात्र का अवधान स्थिर प्रतिरोधक स्थिर प्रतिरोधक स्थिर प्रतिरोधक निश्चित प्रतिरोधी अगयक निश्चित प्रतिरोधी अगयक निश्चित प्रतिरोधी अगयक सहित प्रतिरोधक निश्चित प्रतिरोधी अगया सहित प्रतिरोधक स्थिर प्रतिरोधक लेस हैंदिन्वे स्थिर प्रतिरोधक लेस हैंदिन्वे हरि स्थिर प्रतिरोधक लेस हैंदिन्वे पिटे का क्लियर न बेरियो ना සෑම ප්‍රතිරෝධකයකටම ප්‍රතිරෝධ සුපාංගයකට ප්‍රතිරෝධයක් ඇත කියලා. ඔයාලට ප්‍රතිරෝධක කියලා මාතෘකාව දාපු තැන පහලින් හරි ඉඩ තියෙනවා නම් ලියන්න ඒක සෑම ප්‍රතිරෝ සෑම උපාංගයකටම ප්‍රතිරෝධයක් ඇත කියලා. එතන ඉඩ නැති අය ලියන්න මේ අයින කියන්නේ. මේ අපි තීරුවක් තියෙන මේ පොතේ අයිනේ. ඉඩ ගහපම උඩ තීරුවක් තියෙන අන්නේ තීරුවේ ලියන්න. හරි. සෑම උපාංගයකටම සෑම උපාංගයකටම යම් ප්‍රතිරෝධයක් ඇත හැම එකටම තියෙන ප්‍රතිරෝධක වැඩි සෑම උපාංගයකටම යම් ප්‍රතිරෝධයක් ඇත හරි ඊට පස්සේ දාගන්න ක්‍රියාකාරකම 10 6 ක්‍රියාකාරකම 10 6 හරි අවශ්‍ය ද්‍රව්‍ය එවලියන්නේ නැහැ අපි කෙලිම ක්‍රියාකාරකම කරන්න මම ක්‍රියාකාරකම මොකද්ද කියලා කියන්නම් හැබැයි උත්තර මට එන්න ඕන ඔයාලගේ ඈ හරි තමයි සර්කිට් දෙකක් තියෙනවා මෙන්න මෙහෙම ආමාරය හරි
एक सर्किट का अरे तब सर्किट का तीन मिनट में ही बा मैं तेरे सेट कर लेती है ना वाह प्रतिरोधक के संकेत मेक है मैंने भी मंदिर प्रतिरोधक ये विज्ञान की ना पढ़ी बंद कर दी नहीं प्रतिरोधक कौन ना हमारे अरे प्रतिरोधक के लिए मात्र का वध मरे इधर ये मात्र का वध मत है ना मैंने भी मंदिर ना को पराहंगत लेकर वाल मात्र के दिए पराहंगत ले मैंने भी मंदिर जाके संकेत तब यहाँ के संकेत अरे दें मैं आठ मैं पालेवीनी सर्किट की ही था पालेवीनी सर्किट मैं के देवीनी सर्किट अरे अभी दें संसार देने करने अन्य लम्हे कहाँ की दे आडू किया ला मैं आगे बाल्बे दीप्त्य सह मैं आगे एमीटरे पाठांके मैं आगे बाल्बे दीप्त्य सह मैं आगे एमीटरे पाठांके मुलीय मामे तेन दाल दिन ओम देखा तो सब ओम पहाड़ के कुत्ती है हरी दें मैं तेरे दीप्ती वैडी काउद अडू काउद अडूमा काउद केला मटे देने का नो ना एमिटरे पाटांग के वैडी कागे द अडू कागे द अडूमा कागे द केला देने का नो अरे दें मैं आटा प्रतिरोध का मुकुट संबंध करला नहें मैं आटा ओम देखा का प्रतिरोध के आग संबंध करला ठीक है ना वैकेन प्रतिरोधी आगे ओम देखाई मैं आटा ओम पहा का प्रतिरोध के आग संबंध करती ना वैकेन मैं प्रतिरोधी आगे ओम पहा अरे එහෙම බලපුවාම මේ තුන් දෙනාගෙන් කාගේද බල්බේ දීප්තිය වැඩි එකද දෙකද තුනද ඕම් දෙකේ කියලානේ කාගේද එක ඕම් දෙකේ කියලානේ ඕම් දෙකේ කෙනායි හරි net me වදාහර හරි කවුරු හරි කිව්වා එක කියලා කවුද එක කියලා කියන්නේ එක අන්දිරා එක net me වදාරා එක දෙක දෙක දහම් කියනවා දෙක කියලා अनिता दास दक्कन नौ ना कवि शायका उदेशिका इका सर वैडी में कौन है वैडी में कौन है हाने वो एक कौन सा आ चारित एक का एक का एक का एक का एक का अरे कार्ड तो है तो क्या ना बोलूँ वैडी में तारा मटे एक याने का बाल नहीं था ආ ප්‍රතිරෝධය වැඩි වෙන තරමට ගලන ධාරාව අඩු වෙන නිසා බාධා වෙන නිසා වෙරිගුඩ් එක හරි. එතකොට දහම්ට වැරදිච්ච තැනක් තිබ්බා දහම්. දහම් නේද දෙක කියලා කිව්වේ. එක තමයි හරි උත්තරය. බලන්නක දහම්. මෙයාගේ ප්‍රතිරෝධකයක් තියෙනවද? එයාගේ ප්‍රතිරෝධකයක් නැහැ. ඒ කියන්නේ බාධාවක් තියෙනවද? බාධාව යාට ගොඩාක්ම නැහැ. වෛරල බාධාවක් ඉතන තියෙන වෙන බාධාවක් යාට නැහැ. එතකොට එයාගේ කරන්ට් එක කිසි අඩුපාඩුවක් නැතුව යනවා. अबे मियाँ के ओम देखा तो बाधा वक्ती है ना तो कोटे मियाँ आठ वड़ा मियाँ के बाधा मुके देवे ने वैडी ऐनी सा मियाँ के वैडी कारण्टे का क्या ना वा मियाँ के अडू कारण्टे का क्या ना मियाँ आठ वड़ा अडू कारण्टे का अरे मैं देना सांसां देने करूँ ओम देखा ही ओम पाय कहाँ के तो बाल बेदीप्ती वैडी क ओम देखे देवनी है के ओम देखे देवनी है के आगे बाधा वाडू ही नहीं से आगे बाल बेदीप्ति है वैडी एमीटर ए पाटा आंके क्या नहीं तो एमीटर ए पाटा आंके वैडी में कहाँ के तुम्हें तुम दिन आगे एके 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 आडू में कहाँ के थे तूने 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 ओम पाहे क्या नहीं था तूने मदाय हरी तो लम्हे इंटर तेरना नहीं तो प्रतिरोध एक ही ने का हरी मदाय දාගන්න ක්‍රියාකාරකම ක්‍රියාකාරකම 10 6 ක්‍රියාකාරකම 10 6 හරි තමයි සර්කිට් තුන අඳින්න ඕන
සලාම එක කියලා මේ සර්කිට් එක අඳින්නකො එක කියලා ප්‍රතිරෝධක මොකුත් නැති සර්කිට් එක අඳින්න දෙක කියලා මර්සේ මේ සර්කිට් එක අඳින්න එක කියලා මේකෙන්ද දෙක කියලා මේකෙන්ද මෙතන ලකුණු කරන්න ඕම් දෙකයි ඕම් කියලා කියන්නේ කොහොමද කියලා දන්නවද මම තොප්පියක් අඳින්න තියෙන්නේ මේක තමයි ඕම් හරි ඕම් දෙකයි ඉතින් මෙතන ඉන්නේ යන්න අඳගෙන ඉක්මනට අඳගෙන කියනවාට දෙවෙනි රූපෙත් ඉන්නවද? ඔව් දෙවෙනි රූපෙත් අඳින්න. එකක් ඇඳලා දෙකක් අඳින්න. ඇන්ද සර් ඇන්ද අනිත්‍යත් ඇන්දද ඔව් සර් ඇන්ද ඇන්ද වෙරි ගුඩ් ඊළඟ තුන්වෙනි අවස්ථාව කියලා අඳින්න මෙතන ඕම් පහ කියලා වෙනස් කරන්න පෙර ප්‍රතිරෝධකයේ දැන් ඕම් පහයි තමයි අපේ තුන්වෙනි අවස්ථාව ඇන්ද ඇන්ද හරි හා ඔයාලා ක්‍රියාකාරකම 10 6 15 වගුවක් තියෙනවනේ දැක්කද අවස්ථාව ස්ථීර ප්‍රතිරෝධකයක් නැති විට දැකන්නේ තියෙනවා දෙකයි යොම් ස්ථීර ප්‍රතිරෝධකයේ සම්බන්ධ කළ විට එහෙම තියෙනවනේ දෙකක් වගුව 26 පිටුවේ හා අනේ වගුව ඇඳ ගන්න ඉක්මන් ඒ වගුව ඇඳ ගන්න ඉක්මනට අපි ලියමු ප්‍රතිරෝධක නැති විට බල්බේ දීප්තිය වැඩිම වේ බල්බේ දීප්තිය ලියන්න වැඩිම වේ ඇමීටර පාඨාංකයත් වැඩිම වේ ඇමීටර පාඨාංකයත් වැඩිම වේ හරි ඇමීටර පාඨාංකයත් වැඩිම වේ ඊට පස්සේ 2 ඕම් ප්‍රතිරෝධකයේ සම්බන්ධ කළ විට ඒක කියන්නේ ඉස්සරහින් යම් තාක් දුරට අඩුවේ දෙකම යම් තාක් දුරට අඩුවේ ඇමීටර පාඨාංකයත් යම් තාක් දුරට අඩුවේ බල්බේ දීප්තියත් යම් තාක් දුරට අඩුවේ ඊට පස්සේ කවුද පන්තිං අයින් වෙලා තියෙන ළමයා ඊට පස්සේ ලියන්න 5 ඕම් වෙලාවේදී බල්බේ දීප්තිය අඩුම වේ ඇමීටර පාඨාංකයත් අඩුම වේ මොකද්ද පුතේ එළමෙන්න පුළුවන් නිගමනය මොකද්ද එපි එක වෙන එළඹෙන එක වෙන නෙමෙයි එළඹෙන නිගමනය
ප්‍රතිරෝධය වැඩි වෙන විට මොනවද වෙනම වෙන්නේ පරිපථය ගන්න ධාරාව ආය ධාරා අඩු වෙනවා ආ ධාරා අඩු වෙනවා හරි පරිපථය ධාරාව අඩු වෙනවා ඔව් කියන්න නිගමනය ප්‍රතිරෝධය වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වෙන විට පරිපතේ ගලන ධාරාව අඩුවේ ප්‍රතිරෝධය වැඩි වෙන විට පරිපතේ ගලන ධාරාව අඩුවේ विचाल प्रतिरोध देख के विचाल प्रतिरोध विचाल्य प्रतिरोधक अंदर संकेत बर हांगे अरे विचाल पेनास्कार पुलवा හරි සිලියන් එක ඇටිත පළවෙනි තල්ලකුණ දාලා පළවෙනි තල්ලකුණ දාලා ලියන්න ප්‍රතිරෝධී අගය වෙනස් කළ හැකි प्रतिरोधी अगय विनास्कल हैकी प्रतिरोधक विचल्य प्रतिरोधक लेस हेंदिन्वे विचल्य प्रतिरोधक लेस हेंदिन्वे විචල්්‍ය ප්‍රතිරෝධක ලෙස හැඳින්වේ. දැකලා නැහනේ ඔයාලා කවදාවත් නේද? හ්ම්? විචල්්‍ය ප්‍රතිරෝධක පෙට්ටියක් දැකලා නැහනේ. හ්ම්. බලන්න මේක මෙන්න මෙහෙම එකක්. හරි. හරිද? හරි මෙතන තියෙනවා මෙහෙම සිදුරු ටික මේ විචල ප්‍රතිරෝධක පෙට්ටියේ මෙහෙම තියෙනවා සිදුරු ටික හරි අපි මෙතෙන් ගිහිල්ලා අපේ සර්කිට් එකේ ජැක් එකක් ගන්නවා මෙහෙම අනිත් පැත්තේ සර්කිට් එකේ ජැක් එකක් ගන්නවා එතකොට වයර් එක කොහොමද ගිහිල්ලා සර්කිට් එකට ඔන්නවක සෙට් කරන්න පුළුවන් හරිද කියලා විචල ප්‍රතිරෝධකනේ විචල ප්‍රතිරෝධක වෙනස් කරන්න මේ විචල ප්‍රතිරෝධක පෙට්ටියේ තියෙන්නේ මේක තියෙනවා ඕම 1 2 3 4 5 6 මේක තියෙනවා 10 20 30 40 50 60 මේක තියෙනවා 100 200 300 හරි මේක තියෙනවා මේ මැද්ද මෙහෙම කට්ටක් කට්ටක් නෙමෙයි ඒක නිකන් අර අපි තියෙන ටීවී වල සවුන්ඩ් වැඩි කරන්න අර ඉස්සර ටීවී වල හරි මේ ටකඩ කඩ කඩ ගාලා මෙහෙම කරකන් අන්න එහෙම එක හරි මේක මෙහෙමම ටොක් මෙහෙම පැන්නුවොත් එහෙම 3ට පැන්නුවොත් මේකෙන් එනවා ඕම් 3ක් මේක පන්නනවා 30ට
तो एक है ना ओम तिहा मेक पाना ना पाना हसी देसी ये टे तो टे ना इतनी ओम देसी या हर एम एम अभी तो विविध आगे अंगवाल टे मेके प्रतिरोध हजार गन प्रत्येक में तो ना बाला में तो ना ओम तो ना ही में तो ना ओम तिहा ही मेक देसी या ही तिहा ही तो ना ही तीस तो ना देसी है देसी तीस तो ना और संपूर्ण प्रतिरोध होना देसी तीस तो ना खादा गया तभी नाश कर रहा मेक तावा तावा गया अनवाल टे अभी तो मेके ना कारक 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 වෙනස් කරගන්න පුළුවන් ප්‍රතිරෝධකය වෙනස් කරගන්න පුළුවන් ඒ නිසා තමයි මේක විචල්්‍ය ප්‍රතිරෝධකයක් කියලා අපි කිව්වේ. හරි මේක විචල්්‍ය ප්‍රතිරෝධකයක් කියලා කිව්වේ. ඒකට අපි ඒක සාමාන්‍ය පරිපථ සංකේත අපි අර කලින් ඇඳ පරිපථ සංකේතයෙන් කඳින්නේ. හරි විචල්්‍ය ප්‍රතිරෝධක කිව්වහම මේක විතරක් නෙමෙයි අපිට හම්බෙන්නේ. තව වර්ග තියෙනවා. හැබැයි ඔයාලගේ මට්ටමට මට හිතෙන විදිහට මේ පෙරපොතේ දීලා තියෙන විදිහට මට තේරෙන විචල්්‍ය ප්‍රතිරෝධක කියලා ඉගෙන ගන්න මේක විතරයි. අනිත් ඉගෙන ගන්න ඔය විචල්‍ය ප්‍රතිරෝධක තමයි හැබැයි ඒක ඒ ගණයට දාලා නෙමෙයි ඔයාලා ඉගෙන ගන්නෙ හරි ඒ විචල්‍ය ප්‍රතිරෝධක කියලා කියන්නේ මෙන්න මේක තේරුණාද ඒක ප්‍රතිරෝධයගේ වෙනස් කරගන්නේ කොහොමද කියලා ප්‍රතිරෝධයගේ හවුද හවුද හොඳයි අපි මේකේ අන්දගමු දල රූප සටහනක් ඒක තෝලාන ලේසි මතක තියාගන්න නේද අපි දල රූප සටහනක් අන්දගමු ඉක්මනටම පෙළ පොතේ නම් එහෙම දල රූප සටහනක් දීලා නැහැ තවත් කවුද මේ পেපර් එක වෙනවා හරි මං ටිකක් ලුක් කරන් ඉන්න ඔන්න පාට පේන්නේ ඉන්නවා බලන්න දාමු අල්ලවංගු අනේ අල්ලවංගු පාගරේ මයික් එකක් ඔන්නේ නා කවුද එක මේ තුනක් තියෙන විතරක් නෙමෙයි ඈ දෙකක් තියෙනවක් තියෙන එකක් තියෙනවක් තියෙනවා පහක් හතරක් තියෙනවක් තියෙනවා 10න් 10ට ක්‍රමාංකනය කරලා තියෙනවක් තියෙනවා බිංදුව पेनवा नहीं दे अंदर कहने पाला करंट के मिया देना है नहीं इधर
लामा एक पार्ट में कोल हाँ कुना क्या मंबेर भी ने दाया कुना व्हाट्स हैपनिंग नित्य मतलब मुकुट दुनिया का पार्ट है मैं दाहम मुकुट दुनिया का पार्ट है मैं हर इन एंट मंदिर विचाले प्रतिरोधी